රතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සුබ උදෑසනක් වේවා. අපිව නරඹන, ශ්‍රවණය කරන පැවිදි උතුමන්ට වගේම ගිහි භවතුන් වන ඔබටත්, ඒ වගේම බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටම ගුවන්විදුලියෙන් අපි ශ්‍රවණය කරනවා FM තරංගමාලා 101.3 සහ 101.5. රූපවාහිනී ඔස්සේ එතර සිටින පින්වතුන් බොහෝ දෙනෙක් බෞද්ධ මාධ්‍ය ජාලය සමග එකතු වෙලා බෞද්ධ රූපවාහිනියෙන් ධර්මාවබෝධය ලබන්නට, සද්ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බුද්ධ වන්දනා ආදියට සම්බන්ධ වෙලා, ඒ වගේම දායකත්වය දරලා බොහෝ කොට පින් රැස් කරගන්නවා. ඉතින් අප සමගව නිරන්තරයෙන් රැඳී සිටින ඔබ සෑම්සුළු දෙනාටම අපි මේ පින්බර උදෑසනයේදී සෙත්පත ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාටම තුනුරුවන් සතු අනන්ත අපරිමිත මහා ගුණ බෙලෙන්, සියලු දෙවියන්ගේ දේව පිහිටෙන්, දේව රැකවරණයෙන් සෙතක් ශාන්තියක් යහපතක් සැපතක් සැනසිල්ලක්ම උදා වේවා කියලා. සුපින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ බණපද කීපයක් අපිට දේශනා කරනවා. බලන්න ඔබේ ජීවිතයේ මේක කොච්චර දුරට වැදගත් වෙනවද කියලා. මේ දේශනාව සබ්‍රහ්ම සූත්‍රය. සබ්‍රහ්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, ගිහි ගෙදර ගත කරන දූ දරුවන් ඒ නිවසේ සිටින තමන්ගේ අම්මට තාත්තට පුද සත්කාර කරනවා නම්, ගෞරව දක්වනවා නම්, වැඳුම් පිදුම් කරනවා නම්, ඒ පවුල බ්‍රහ්මයා සහිත පවුලකි. බ්‍රහ්මාති මාතා පිතරෝ බ්‍රහ්මයා ඉන්නව තමන්ගේම නිවසේ. ඒ තමයි අම්මයි තාත්තයි. මහණෙනි, යම් කුල දරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ පවුල මුලින්ම ලැබෙන ගුරුවරු සහිත වේ. පුබ්බා චරියාති උච්චරේ. එනම් මුලින්ම අපිට ලැබෙන ගුරුවරු ඉන්නේ අපේ නිවස තුලයි. ඒ තමයි ඔබේ මෑණියන් සහ පියාණන්. මහණෙනි, යම් කුල දරුවන්ගේ නිවසක මව්පිය පුදන ලද්දාහු වෙද්ද, ඒ පවුල මුලින්ම ලැබෙන දෙවිවරු සහිත වේ. එහෙනම් දෙවියන් වහන්සේ අපේ ගෙදර ඉන්නවා. අපේ ගෙදර ඉන්න දේවතාවිය තමයි අපේ මෞතුමිය මෑණියන්. අපිට ලැබිලා තියෙන දෙවියන් වහන්සේ තමයි අපගේ පියාණන්. ඒ වගේම බුදුරජාණන් දේශනා කරන යම් කුල දරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ පවුල් දන්පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සහිත වේ. එහෙනම් දන්පැන් පිළිගැනීමට ඒ අදාළ පින්කෙත, දන්පැන් ලැබීමට තරම් උතුම් වූ ගුණාංග ඇති අම්මා තාත්තා ඔබේ ගෙදර ඉන්නවා නම්, ඔබට දන්පැන් පූජා කරන්න සුදුසු පින්කෙත ඔබේ ගෙදරම ඉන්න බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අම්මට තාත්තට තියෙන ගුණ ආහුණීය ගුණය සහ පාහුණීය ගුණය. මව්පියන්ට පුද සත්කාර කරලා පින් කරගන්නට පුළුවන්. ඒ වගේම මව්පියන් දුරබැහැරක ඉන්නවා නම්, මව්පියන්ව දුරබැහැර ඉන්න මව්පියන්ව බලන්නට ගිහිල්ලා පින් කරගන්නට පුළුවන්. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, බ්‍රහ්මරාජය යනු මව්පියන්ට කියන නමකි. මුලින්ම ලැබෙන ගුරුවරු යනු මව්පියන්ට කියන නමකි. මුලින්ම ලැබෙන දෙවිවරු යනු මව්පියන්ට කියන නමකි. දන්පැන් පිළිගැනීමට මුලින්ම සුදුසු අය යන විරුදාවලිය ලබන්නත් අම්මට තාත්තට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ විදිහට මව්පිය දූදරු සම්බන්ධතාවය මනාකොට පවත්වාගෙන යනවා නම් ඒ දරුවන්ට නිවසේ සිටම මූලික වශයෙන් පින් දහම් රැස් කරගන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන් අද අපි කතා කරන්නේ පත්තකම්ම සූත්‍රයේ ඡාගය පිළිබඳවයි. ඉතින් අදත් ඒ පිළිබඳව කතා කරන්නට අපි බොහෝමත්ම ආදර ගෞරවයෙන් මේ දම්සභා මණ්ඩපයේට වඩුමණ්ඩරේ යෙදුනා කොළඹ හත ශ්‍රී සම්බෝධී මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ශ්‍රී සම්බෝධී ඉංග්‍රීසි ධර්ම විද්‍යාලයේ ගරු විදුහල්පති පූජනීය අප කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව, පූජනීය නායක ස්වාමින් වහන්සේ අපි සාදුනාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, සමාජ සත්කාරක සේවාව අපිට මේ වර යෙදලා තියෙන්නේ සතියේ දවසක, එළමෙන අඟහරුවාදා 30 වෙනි අඟහරුවාදා දවසේදී. එතකොට අද සෙනසුරාදා, ඉරිදා, තව එතකොට අපිට තව දවස් දෙකක් වගේ තමයි ඉතුරුලා තියෙන්නේ හෙට අනිද්දයි දවස් දෙක ගත්තට පස්සේ. එතකොට ස්වාමීන් වහන්සේ, බොහෝ සදහැවතුන් මෙවරත් අපිත් එක්ක මේ උත්තුංග වූ සාසනික මෙහෙවර, ඒ වගේ සමාජ සත්කාරක සේවාව සිද්ධ කරන්නට මූල්‍යමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් නොයෙකුත් ආකාරයෙන් අපි සමග එකට එකතු වෙලා පින් රැස් කරගත්තා. ඒ අයගේ ඒ පින
මුදුන් පැමිණෙන්නේ රහතුන්ගේ පින්බිමේදී. චිත්තල පබ්බත නමින් අතීතයේ ප්‍රකටව හඳුන්වපු වර්තමානයේ සිතුල් පව්ව පින්බිම කේන්ද්‍ර කරගෙනයි. ඉතින් ස්වාමිනාසත් අපිට කතා කරන්න තියෙන්නේත් පත්තකම්ම සූත්‍රයේ අපි සුබුරුදු පරිදි සාකච්ඡා කරන අප කරුණුවලින් ඡාගයේ පිළිබඳවයි ස්වාමිනාහන්ස. තේ පිළිබඳවත් අනිකුත් කාරණාත් අපි කතා කරමු ස්වාමිනාහන්ස අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්තුනි, අද දවසටම උචිත එවැගේම සුදුසු මාතෘකාවක් යටතේ ධර්මකාරණා සාකච්ඡා කිරීමට තමයි අපි අදත් කතන්සු ලබතේ පඤ්ඤං අපේ දම් සභා මණ්ඩපයේදී අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ. පත්තකම්ම සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන යම් කිසි සැදැහැවතෙක් ප්‍රඥාවන්තයෙක් තමන්ගේ භෝග සම්පත්තිය, දීර්ඝා සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ඥාති හිතවත් භාවය, වැඩි දියුණු භාවයට පත් කර ගන්නටත්, ඒ වගේම සුගති සම්පත් ළඟා කර ගන්නටත් අවශ්‍ය කරන කරුණු කාරණා අතර ශ්‍රද්ධා සම්පත්තිය වගේම ඉතාම වැදගත් ගුණාංගයක් තමයි නිරන්තරයෙන් අපි සිහි කටයුතු, ඒ වගේම අනුගමනය කළ යුතු, ජීවිතයට ඒකරාශි කරගත යුතු වගේම එහි තියෙන යථාර්ථයද අවබෝධ කරගත යුතු ධර්මකාරණාවක් තමයි ඡාගය කියලා කියන්නේ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ත්‍යාගය පිළිබඳව නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළා. ඒ නිසා තමයි අනුස්සති භාවනාවන් යටතේ අනුස්සති භාවනාවන් 10ක් බුදුරජාණන්සේ දේශනා කොට වදාලා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගත සති, මන සති. ඒ විදිහට ආනාපාන සති. එතකොට ඡාගානුස්සතිය කියලා කියනකොට ත්‍යාගය පිළිබඳව මෙනෙහි කිරීම, සිහිපත් කිරීම. ත්‍යාගයේ කොයිතරම් වැදගත්කමක් තියෙනවද, වටිනාකමක් තියෙනවද කියන කාරණය අපි මෙනෙහි කළ යුතුයි. පිනතුණු යම්කිසි අපේ ජීවිතයේ යම්කිසි පුංචි හෝ යමක් අපිට ලැබුණා නම් ඒ ලැබීම පිළිබඳව කල්පනා කළ බැලුවහම, ඒ ලැබීම වලට හේතු ගැන හොයලා බැලුවහම, ඒ හේතු ගැන හොයලා බලනකොට අපිට අවසානයේදී වැටහෙන්නට ඕනේ, පේන්නට ඕනේ අපි යම්කිසි දෙයක් පරිත්‍යාග කළ නිසා, දීපු නිසා තමයි යම්කිසි දෙයක් ජීවිතයට ලැබිලා තියෙන්නේ කියලා. එහෙමයි නේ ස්වාමීනි? එහෙමයි ස්වාමීනස්. ඉතින් ඒ දීම කියලා කියන එක මේ ජීවිතයේ පවණක් නෙවෙයි, පූර්ව ආත්මභාවයන් වල පවා සිද්ධ කරගත්ත නිසා තමයි මේ ජීවිතේ අපිට මුලින්ම යම්කිසි ලාභයක් ලැබෙනවා නම් ලැබිලා තියෙන්නේ. නේ ස්වාමීනි? එහෙමයි. පුබ්බේච කත පුඤ්ඤතා කියන කරුණට අනුව ස්වාමීනි. එහෙමයි. එතකොට අපි උත්පත්තියම මේ ජීවිතේ ලබන ලාභයන් අතර බුදුරජාන්සේ දේශනා කොට වදාලා ඉතාම දුර්ලභ ප්‍රතිලාභයන් රාශියක්. ඒ අතර අපි ලබන උතුම්ම ලාභය තමයි උතුම් බුද්ධෝත්පාද කාලයක අපේ ජන්මලාභය ලැබීම. එහෙමයි නේ ස්වාමීනි? එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි එතෙන්දී බුදුරජාණන්සේ දේශනා කොට වදාලා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්, බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම ලෝකයේ දුර්ලභයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ලැබුණු උතුම්ම ලාභය පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා. බුදුරජාණන්සේ
ත්‍යාගය දානයක් හැටියට දාන පාරමිතාව පාරමී වශයෙන් උපපාරමී වශයෙන් පරමත්ත පාරමී වශයෙන් ත්‍යාගය පුරුදු කළ තමයි ඒ තත්ත්වයට පත් වුනේ. එහෙම දැන් අපි ගත්තොත් පත්තකම සූත්‍රය සඳහන් කරන්නේ ඡාග සම්පදා මේක අපිට ලැබෙන සම්පත්තියක් කියලා. එහෙම සම්නස. එතකොට ඒ සම්පත්තිය බුදුරජාණන් වහන්සේ නොඅඬුව ළඟා කර ගත්තා. උපභෝග පරිභෝග වස්තුන් දන් දීලා දාන පාරමී වශයෙන් ඒ වගේම ශාරීරියේ තියෙන කොටස් නොඑක ආකාරයෙන් දන් දීලා අරම් ඒ විදියට උපපාරමී වශයෙන් මුළු ජීවිතේම දන් දීලා පරමත්ත පාරමී වශයෙන් එහෙමයි සම්මස් නේ සම්මස් ඒ විදිහටයි මේ දානය පරිත්‍යාගය ඒ විදිහට පුරුදු පුහුණු කරලා ඒ උතුම් ලෝතුරා බුද්ධත්වයට පත් උනේ. ඒ වගේම ඒ ආකාරයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඒ වගේම ආර්ය උතුමන් වහන්සේලාගේ පහළවීම ඒ වගේම රාජරාජ මහා මාත්‍යවරු ඒ වගේම නොඑක් විදිහේ සැප සම්පත් ළඟා කරගත් උදවිය පූර්වාත්ම භාවයන් වලදී ඒ ත්‍යාගයේ පුරුදු කරපු නිසා තමයි ඒ උතුම් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උතුම් ඒ විදිහට බුද්ධෝත්පාද කාලයේ තුල දුර්ලභ වූ manussත් පටිලාභෝ අපි ලබාගත් මහා ප්‍රතිලාභය manussත්වයයි. සමහර වෙලාවට කියවෙනවා අපි දන්නවා සමහර වෙලාවට ආගමට පෙර manussත්වය කියලා කියවෙන සමහර වෙලාවට සම්නස. එහෙමයි. ගොඩක් සමාජයේ අපිට පසුගිය අර පාස්කු ඉරිදා දවසේ සිද්ධ වුණු එක් මහා ඛේදවාචකය ගැන කල්පනා කරලා බැලුවාම එතින්දිත් බොහොම ඒ විදිහට සාකච්ඡා වුණු ඒ වගේම ප්‍රචාරය වුණු මාතෘකාවක් තමයි දැන් ආගමික ගැටුමක් ඒ විදිහට පෙනුනට ඒ පෙනීම යම්කිසි ආගමික ගැටුමක් කියලා කියන ස්වභාවයෙන් මිදෙන්නට භාවිතා කරපු දෙයක් තමයි මෙය ආගමට පෙර manussත්වය කියලා කියන එක උස්මතු කරලා පෙන්නවා. නේ සම්නස්. එහෙමයි සම්නස්. එතකොට කල්පනා කරලා බලන්නට ඕනේ හැබැයි manussත්වයක් ලැබුවෙත් මේ උතුම් manussත්වයක් ලැබුවෙත් ඒ උතුම් manussත්වය උගන්නන ආගම දහම තුලයි. නේ සම්නස්. ඒ මානුෂික ගුණාංග නිකම්ම නිකං අපිට ඒ විදිහට පහළ වෙනව නෙවෙයි. මානුෂික ගුණාංග කවුරුවත් කියලා දෙනව නෙවෙයි. මානුෂික ගුණාංග අපේ ජීවිතවල තුලින් ඉස්මතු වෙනව නෙවෙයි. ඒ මානුෂික ගුණාංග උගන්නන තැන තමයි ආගම දර්ශනය කියලා කියන්නේ. ඒතර පෙරටු වෙන්නට ඕනේ ආගම දර්ශනයයි. නැස දැන් ආගමට පෙර දැන් ওই manussත්වයේ කියන කාරණය ඇතැම් විට මෙන්න මේ වගේ අදහස් නිසා සමාජගත උනා වෙන්නත් පුළුවන්. එහෙම සම්මත. එකක් තමයි ස්වාමීන් වහන්ස වැරදි ආගමික ඉගැන්වීම. එහෙමයි. ඒතර වැරදි ආගමික ඉගැන්වීම තුල ඒ ආගම අදහන කෙනා දුකටපත් වෙනවා. ඔහු එක්ක ඉන්න පිරිසක් දුකටපත් වෙනවා අන්‍ය ආගමිකයන් වේවා. එහෙම සම්මත. එහෙම නැත්නම් ස්වාමීන් වහන්ස ආගමේ තියෙන මූලික ඉගැන්වීම වරදවා තේරුම් අරගෙන. එහෙම සම්මත. වරදවා තේරුම් ගත්තට පස්සේ ස්වාමීන් වහන්ස වරද්ද ගන්නවනේ. එහෙම සම්මත. එතකොට මිනිස්සුන්ට හිතෙනවා මේ හැම දෙයකටම හේතුව උනේ ආගමයි. ඒතර ආගම ගැන කෙනෙක් හිත පහද ගන්නෑ. මේ අසවල් ආගමිකයෝ තමයි මේ අපරාධ කරේ. මේ හානිය කරන්නේ. මේ විනාශ කරන්නේ. එතකොට ඒ අයිට හිතෙනවා ආගමට වඩා අපි මිනිස්කම ගැන කතා කර යුතුයි. එවැනි සමාජයක නම් ස්වාමීන් වහන්සේ ආගමට පෙර මිනිස්සත්කම ගැන කතා කිරීම සාධාරණයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දහම ආගම කියන ලේබලයෙන් වහන්නට බෑ ස්වාමීන් වහන්සේ. ඒක ඇවිල්ලා අනික දැන් මේ බෞද්ධ කියලා කිව්වට දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ස්වාමීන් වහන්සේ බෞද්ධ කියන වචනේ දීලා නැහැනේ. එහෙම සම්මස්. බුදුරජාණන් වහන්සේ කාලේ හැඳින්වුවේ මේ තෙරුවන් සරණ ගිය කෙනාව ආර්ය ශ්‍රාවකෝ. එහෙම සම්මස්. ආර්ය ශ්‍රාවකය. ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ උතුම් ගුණාංග වලින් යුක්ත මිනිසයා කියන එකනේ. එහෙම සම්මස්.
එතර උතුම් ගුණාංගවල යුක්ත මිනිස්සෙක් තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ. එහෙමයි සම්මාස. එතකොට දැන් අපි ත්‍යාගය ගැන කතා කරනකොට ඒ උතුම් මනුෂ්‍ය ප්‍රතිලාභය තුළ ළඟා කරගන්නට යෙදුනා අපි හිතමු දැන් ස්වාමිනාංශ මතක් කළා වගේ අපිට පේන ලෝකේ ගත්තහම ආගම් අදහලා අදහගෙන යම් කෙසේ ඒ විදිහට ඒ අයට සැනසීමක් නොලැබිච්ච තැනක සියලු ආගම් අතහැරලා සියලුම ආගම් අතහැරලා ඒ විදිහට නිරාගමිකව ජීවත් වන පිරිසක් අපිට ලෝකේ දකින්න ලැබෙනවා. ස්වාමිනාස්සේ ලෝක දැන් ජනගහණය ගත්තට පස්සේ ලෝකේ වැඩි බහුලවම ඉන්නේ කතෝලික පිරිස. එහෙම සංඛ්‍යාලේඛන අනුව. එහෙම. දෙවෙනි යට ඉන්නේ ඉස්ලාම් පිරිස. එහෙම. තුන්වෙනියට ඉන්නේ ස්වාමිනාස්ස මගේ මතකයේ හැටියට ආගමක් නැති පිරිස. එහෙම ස්වාමිනාස්ස. ලෝකේ වැඩිම පිරිසක් ඉන්නවා ආගමක් කිසිම ආගමකට අයිති නැහැ. එහෙම ස්වාමිනාස්ස. ඒකට තමයි නිරාගමික කියලා කියන්නේ නේ ස්වාමිනාස්ස. එහෙම ස්වාමිනාස්ස. එතකොට හැබැයි ඒ පිරිස ස්වාමිනාස්ස අපිට දකින්න ලැබෙනවා නිරාගමික කියලා කිව්වට ඒ අය ජීවිතයේ අවසාන කාලයේ හෝ වේවා නැවතත් ආගමකට කිට්ටු වෙනවා ස්වාමිනාස්ස. එහෙමයි. නැවත ආගමක් විශ්වාස කරලා තමයි ඒ අයගේ ජීවිතයෙන් ඒ සමුගන්නේ. බොහෝ සෙයින් ස්වාමිනාස්ස. එහෙමයි. එතකොට ඒ නිසා මේ අපි හිතමු දැන් ඔය සමහර වෙලාවට කියන දෙයක්නේ බුදුදහම පිළිබඳව අපිට ලැබෙච්ච උතුම්ම දායාදය අපි හිතමු දැන් බුද්ධෝත්පාද කාලයක ඒ විදිහට උත්පත්ති ලැබලා මිනිස්සෙක් වෙලා උත්පත්ති ලැබීම උතුම් ප්‍රතිලාභයක්නේ. ඒ වගේම තමයි දුර්ලභ ක්ෂණ සම්පatti කන සම්පatti ක්ෂණ සම්පatti නේ සමයි ස්වාමිනාස්ස. එතකොට ඇස කන නාස ආදී මේ ඉන්ද්‍රියන් වල දුබලතාවයක් නැතුව දුර්වලතාවයක් නැතුව අංගවිකල භාවයෙන් තොරව හොඳ මිනිස් ජීවිතයක් ලබා ගන්න ලැබීම උතුම්ම ලාභයක් හැටියට අපේ බුදුරජාන්සේ දේශනා කොට වදාලා. එහෙමයි. දැන් බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලබන්න පුළුවන්. මිනිස්සෙක් වෙලා උත්පත්ති ලබන්නත් පුළුවන්. ඒ වගේම ක්ෂණ සම්පත්තියෙන් යුක්ත ඒ විදිහට උත්පත්ති ලබන්නත් පුළුවන්. ඒ වගේම උතුම්ම ලාභය තමයි ඒ සියල්ලක්ම ලැබුවට දුර්ලභා සද්ධම්ම ශ්‍රවණං. මේ සම්මස්ක එහෙමයි. ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණ නැත්තම් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණ නැත්තම් අර බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ පිළිබඳව දැනගන්න ලැබෙන්නේත් නැහැ. එහෙමයි. ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම ලබන්න ලැබෙන්නේත් නැහැ. එහෙමයි. නේද? එළන දුර්ලභ සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයන්ගේ සංසේවනයේ නිසා තමයි ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙන්නේ. එහෙමයි. සමස්ත ඕකේදී මට මතක් වුණා දැන් බුදුදහම ප්‍රඥාවන්තයන්ට ගෝචර වන දෙයක් නේ සම්මා ප්‍රඥාගෝචර දහමක්. එහෙම සම්මා බුදු දේශනාවේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ ස්වාක්කාත නොව දුරක්කාත ධර්ම විනයක එහෙම යම් ශ්‍රාවකී වීරියවන්තව ඒ ධර්ම විනයට අනුව කටයුතු කරනවා නම් එහෙම කියන්නේ බුද්ධ ශාසනයක් නොවන ආගමික ඉගැන්වීමක ඔහු බහා භක්තියක් සද්ධාාවක් ඇති කරගෙන ඒ ධර්ම විනයානුකූලව ජීවිතේ ගත කරනවා නම් එහෙම ඒක ඔහුට දුකක්මයි කියනවා. එහෙම සම්මා දුකක්මයි කියලා කියන්නේ දෘෂ්ටිය පැහැදිලි නැති නිසා ආගමික දැක්ම පැහැදිලි නැති නිසා. එහෙම සම්මස්. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක යම් ඒ ශ්‍රාවකයෙක් කුසීතව වාසය කරනවා නම්. එහෙම සම්මස්. ඒ කියන්නේ කළ යුතු දේවල් කරන්න තියෙද්දි. එහෙම. දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කරන්න තිබෙද්දි මේ කෙනා මේවැ යෙදෙන්නේ නැහැ. වෙන වෙන දේවල් කර කර ඉන්නවා. එහෙම. ඒක ඔහුට දුකක්මයි කියනවා. ඇයි? මනාකොට දේශනා කරපු ධර්ම විනයක ඔහු ප්‍රතිපත්ති ගරුක නොවීම. එතෙන් ස්වාමීන් වහන්සේ හරි පරස්පරයි. එතකොට අන්‍යාගම් ඉගැන්වීම වල යම් කෙනෙක් වීරියවන්ත උත්සාහයෙන් ධර්මයේ හැසිරීමත් බුදුරජාණන් වහන්සේ ඔහුට ඒක දුකක් කියලා හඳුන්වනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුද්ධ ශාසනයේක වීරියවන්ත නොවීම තමයි උන්වහන්සේ දුකක් හැටියට හඳුන්වන්නේ. එහෙමයි ස්වාමීන් එතකොට අපි කල්පනා කරලා බලුවාම දැන් තවත් ওই දුර්ලභ කාරණා අතර තියෙනවා ස්වාමීන් වහන්සේ දුර්ලභ පබ්බජ්ජා කියලා. එහෙමයි. පැවිදි භාවයට පත්වීම බොහොම දුර්ලභයි කියලා. අති දුර්ලභයි කියලා. එහෙමයි. නේ ස්වාමීන් උතුම් මනුෂ්‍ය ජීවිත ලබා ගත්තට ඒ මනුෂ්‍ය ජීවිත අතරත් ඒ විදිහට මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තට හැමෝටම පැවිදි භාවයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. බොහොම සුළු පිරිසක් තමයි පැවිදි භාවයට පත් වෙන්නේ. ඒ ප්‍රතිලාභය ලබා ගන්නෙ.
එතකොට අර මනුෂ්‍යත්වය ගැන කියනකොට දැන් ආගම කියලා කියන වචනය ඇත්තටම බුදු ශාසනය තුල තියෙනවා. ත්‍රිපිටකය තුල තියෙනවා. එහෙමයි. අටුවාවල සඳහන් වෙනවා. එතකොට ආගම කියලා කියන වචනේ කියවෙන්නේ ආගමණය කියලා කියන එක. එහෙම නැත්නම් පැමිණීම කියලා කියන එක. නේද සම්මත? එහෙමයි. එතකොට දැන් ආගමට පෙර මනුෂ්‍යත්වය කියලා කිව්වහම පින්තුනේ මනුෂ්‍යත්වයේ ඉගෙන ගන්නේ එතකොට ආගම තුලින් මනුෂ්‍යත්වයට පැමිණෙන්නේ ආගම තුලින්. නේද සම්මත? එහෙමයි. එතකොට මානුෂික ගුණාංග උගන්වන්නේ ආගමෙන් නම් ඉතින් මනුෂ්‍යයෙකු සතු මානුෂික ගුණාංග සියල්ලටම පැමිණෙන්නේ ආගම තුලින්. ඒ නිසා තමයි ආගම පෙරටුවෙන්නේ. ඒ වගේම තමයි එතෙන්දී අර දර්ශනය කියලා කියන්නේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ විශේෂයෙන්ම විදර්ශනාව බුදුරජාන්සේ දේශනා කොට වදාළ නිසා. එහෙමයි. නේද සම්? එහෙමයි. ආගම කියන වචනේ තියෙනවා. ඒ වගේම බුදුදහම හඳුන්වනවා. ඒ වගේම දර්ශනය කියලා නමිනුත් හඳුන්වනවා. එහෙමයි සම්මාසී. ඒ නිසා දැන් ඒ නිසා තමයි ආගම සද්ධා කියලා කියන්නේ. ආගම කියලා කියන්නේ එතකොට ඇත්තටම යථාර්ථවාදීව ගත්තොත් මේ දහම තුල උගන්වන මාර්ගය කියලා මාර්ගය තමයි ආගම කියලා කියන්නේ. ඵලය තමයි දර්ශනය කියලා කියන්නේ. එහෙමයි. නේ සම්මාසී. එහෙමයි. පැහැදිලි සම්මාසී. එහෙමයි සම්මාසී. එතකොට මාර්ගය හඳුන්වනවා. මාර්ගය තුලින් පැමිණෙන්නේ. මාර්ගය තුළින් පැමිණෙන නිසා එතෙන්දී ආගම කියලා හඳුන්වලා දර්ශනය තුළ තමයි ඒ විදියට විදර්ශනා ඥාන දැකගෙන ඒ විදියට පෙර නොදැක්ක දර්ශනයක් එහෙම නැත්නම් නිර්වාණ දර්ශනය දකින්නේ. එහෙමයි. සංසද මේ දේශනාවේ තියෙනවා තුන්වෙනි කාරණේ හැටියට මේ අද අපි මේ කතා කරන පත්තකම සූත්‍රයේදී ගෘහපතිය ත්‍යාග සම්පත්තිය කියලා කියන්නේ කුමක්ද? ගෘහපතිය මෙහිලා ආර්ය ශ්‍රාවකයා මසුරු මල බැහැර කළ සිතින් යුක්තව ගිහි ගෙදර වාසය කරනවා. එහෙම සම්මත. විගත මල මච්චරේන චේතසං අගාරං අජ්ජවසති. ඒ වගේම දන්පෙන් දීම පිණිස නොබෙඳුණු සිතින් යුක්ත වෙනවා. ඒ කියන්නේ දානේ දෙන්නේ හිතින් අල්ලගෙන නෙමෙයි. එහෙම සම්මත. හිතින් අතහැරලම දෙන දේ දෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දෙන්නට සූදානම් වූ අත් ඇතිව සිටී. ඒ කියන්නේ හැමතිස්සෙම මොන හරි පරිත්‍යාගයක් කරන්න තමයි ඔහුගේ හිත තියෙන්නේ. එහෙම සම්මත. ඒ වගේම ස්වාමීන් වහන්සේ දන්පෙන් දීම පිණිස ඔහු මේ ඇලුනේ වේ කියන්නේ දාන දෙන්නේ හරි සතුටින් ආසාවෙන්. එහෙම සම්මත. දෙනදේ ආසාවෙන් දෙනවා. එහෙම. දෙනදේ සම්බන්ධයෙන් ආසාවක් නැහැ. එහෙම. දීම සම්බන්ධයෙන් ආස වෙනවා අනේ මට දෙන්නට යමක් ලැබිලා තියෙනවනේ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ විශේෂම කාරණයක් තියෙනවා ඉල්ලීමට සුදුසු වෙයි. ඒ කියන්නේ ඔහුගෙන් ගිහිල්ලා යමක් ඉල්ලන්න සුදුසුයි. එහෙම සම්මත. මේ සමාජයේ අරුබුදයක්නේ මේක. එහෙම සම්මත. ඉල්ලනවා කියන එක. එහෙම. දැන් මේ සඳහන් කරනවා ඔහුගෙන් ඉල්ලන්න සුදුසුයි කියන යමක්. දන් දීමෙහි බෙදීමෙහි ඇලුනේ වේ. ගෘහපතිය මේකට කියනවා ත්‍යාග සම්පත්තිය කියලා හඳුන්වනවා. එහෙම. එතකොට මේක හඳුනන්නේ ස්වාමීන් වහන්සේ දන් දීමෙහි බෙදීමෙහි ඇලුනේ වේ. එහෙම. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට අර ඉල්ලනකොට කෙනෙක්ගෙන් ඉල්ලනකොට ඒ ලබා දීමට සුදුසු නොවුණු කෙනෙක් නම් නේ ස්වාමීන් වහන්සේ දීමට සුදුසු නොවුණු කෙනෙක් නම් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. නේ ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාන්සේ දේශනා කොට වදාලේ කෙනෙක් යම් කෙනෙක්ගෙන් ඉල්ලන්නේ ඇත්තටම දෙන කෙනෙක් හොයලා තමයි කෙනෙක් ඉල්ලන්නේ. එතකොට අපි හිතමුකෝ අපේ රටේ ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් අමාත්‍යවරුන්ගෙන් නේ සමනස. එහෙමයි. යම් කිසි දේවල් බලාපොරොත්තු වෙනවනේ. ඒ දේවල් ඉල්ලනකොට එයා දෙන්න දක්ෂ කෙනෙක් නෙවෙයි නං දෙන්න දක්ෂ කෙනෙක් නොවෙයි නං එතකොට ඉල්ලීමට සුදුසු කෙනෙක් නෙවෙයි. ඒකත් එහෙමයි ස්වාමිනාස්. දැන් කියන්නේ දැන් ඒ වගේ ජනනායකයන්ගෙන් ඉල්ලලා දැන් ඒ පොරොන්දු වෙලා එහෙමයි ස්වාමිනා. අසවල් දැන් අසවල් ඇතැම් විට මැතිවරණයකට කලින් පොරොන්දු වෙනවා. එහෙමයි ස්වාමිනා. මං අසවල් දේවල් දෙන්නම් කියලා. හැබැයි බාලන කාලය තුළ දෙන්න බැරි වෙනවා. ජන බලය ගන්නවා. එහෙමයි. දීම පැහැර හරිනවා. එහෙමයි ස්වාමිනා. ඇතැම් විට එක වාරයක් විතරයි. ඒ බාලන කාලේ. එහෙමයි ස්වාමිනා. ඊළඟ බාලන කාලයේදී මිනිස්සුන්ගෙන් ජනමතයක් විමසලා මට මනාපේ දෙන්නයි කියලා මනාපේ ඉල්ලුවොත් මිනිස්සු නොදී ඉන්නවා. ඇයි? පොරොන්දු කඩ කිරීම නිසා. එහෙම සම්මත. මේ සම්මත. එහෙම සම්මත. එතකොට ඒ අයගේ බලාපොරොත්තු තමයි ඉල්ලීම අතර උසස්ම ඉල්ලීම කියලා කල්පනා කරන්නේ කැමැත්ත ඉල්ලීම. එහෙමයි. මේ සම්මත. එහෙමයි. එතකොට ඒ නිසා පින්තුනේ ත්‍යාගය කියලා කියනකොට දැන් ඒ ත්‍යාගයන් අතර දානයන් අතර උසස්ම දානයනේ ධර්ම දානේ. මේ සම්මත. එහෙමයි. එතකොට
ධර්මදානය, අභයදානය, ඒ වගේම ඒව තමයි උසස්ම දානයන් අතර සලකලා තියෙන්නේ. ශ්‍රමදානය එහෙම ස්වාමීනි. ශ්‍රමදාන කියලා එකක් තියෙනවා. එහෙම ස්වාමීනි. ඉතින් ඒ වගේම ඒ සියලු දේ ඒ විදිහට දන් දීම පුරුදු කරන පුරුදු කර ගන්න කෙනා, ත්‍යාගයේ පුරුදු කර ගන්න කෙනා එක්තරා ඒ විදිහට අවබෝධයකින් ඒ විදිහට ඒ දානයේ පරිත්‍යාගය සිද්ධ කරන්නට ඕන. බුදුරජාන්සේ දේශනා කොට වදාලා තණ්හා, දිට්ඨි, මාන, අනුපහතා, කරුණුපාය, කෝසල්ල, පරිග්ගහිතා, දානාදී ගුණා පාරමියෝ. නේ ස්වාමීනි. පාරමී අර්ථ දැක්ක ස්වාමීනි. එහෙම. එතකොට පාරමී බවට පත් වෙන්නේ යම් කිසි දානයක් පරිත්‍යාගයක් පාරමී ගණයට ගැනෙන්නේ. එහෙමයි. මේ කරුණ සම්පූර්ණ වෙන්නට ඕනේ. බුදුරජාන්සේ දේශනා කොට වදාලා තණ්හා, දිට්ඨි, මාන, අනුපාතා. තණ්හාවයි, දෘෂ්ටියයි, මාන්නයයි බැහැර වෙන්නට ඕනේ කියලා. එහෙමයි. එතකොට දීම තුළ තණ්හාව විතරක් නෙමෙයි එතන බැහැර වෙන්න ඕනේ. එහෙමයි. අපි සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට කල්පනා කරන්නේ මේ තණ්හාව ගැන විතරයිනේ ස්වාමීනි. තණ්හාව ගැන විතරයි. දැන් දීම කියලා කියන එක පරිත්‍යාග කියලා කරනවා කියලා කියනකොට ගොඩාක් වෙලාවට හිතන්නේ මේ දීම ගැන විතරයි. එහෙම නෙමෙයි, එතන කරුණු තව දෙකක් එකතු වෙන්න ඕනේ. දාණයට, පරිත්‍යාගයට. එහෙමයි. දෘෂ්ටි පිරිසිදු වෙන්නට ඕනේ. ඒක හසු මිත්‍යා දෘෂ්ටියකින් තොරව කර්ම කර්මඵල විශ්වාස කරගෙන දෙනවා කියන එක. අන්න හරි සම්මාස. එහෙමයි. එතකොට දැන් සම්මා දිට්ඨියේදී සම්මා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවානේ. ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා. එහෙමයි සම්මාස. එහෙමයි. කම්මස්සගතා සම්මා දිට්ඨි, චතුස්සත්ත්‍ය සම්මා දිට්ඨි කියලා. එහෙමයි. එතකොට අන්නෙත් ඒ දෘෂ්ටීන් දෙක පිරිසුදු කරගන්න එක තමයි මෙතෙන්දි කියන්නේ. එහෙමයි. මෙතෙන්දි කියන්නේ ඒ විදිහට පරිත්‍යාගයේ දානය කියලා කෙනෙක් පුරුදු කරගන්න කියලා. ඒතර තණ්හා, දිට්ඨි තවත් කාරණයක් කියවනවා. මාන්‍ය සමාසය. ඒක කොහොමද සංස අපි තේරුම් ගන්න? එතකොට දැන් අපි දන්නවනේ මාන්‍ය විදිහට කොටස් තුනක් තියෙනවනේ සම්මාස. එහෙමයි. මාන්‍ය කොටස් තුනක් තියෙනවනේ. උච්ච මාන, සදි සමාන, හීන මාන කියලා. එතකොට එහෙමයි. එතකොට ඒ ඔය කියන මාන තුනටම වැටෙන්නේ නැතුව, මානය කියලා කියනකොට ඔය මාන තුනටම වැටෙන්නේ නැතුව දන් දීම සිද්ධ කරන්න ඕන. සෝකේදී මට මතක් වුණා අනාගාමී වෙච්ච උපාසකයෙක් හිටියා මේ බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ. එහෙමයි. නම මතක හැටියට උග්ගසිරිතුමා මට මතක හැටියට. උග්ගසිරිවරු කීප දෙනෙක් ඉන්නවා. වේසාලික උග්ග කියලා තමයි මට මතක වෙන්නේ. එහෙම සම්ම. වේසාලික උග්ගසිරිතුමා දැන් අපි හිතමුකෝ හෙට දවසේ දානයක් දෙන්න තියෙනවා. එහෙම. හෙට දවසේ දාන දෙන්න තියෙනකොට ස්වාමීන් වහන්සේ දෙවිවරු ඇවිල්ලා මෙතුමාට කියනවා ගෘහපතිය ඔබ හෙට දානයක් දෙනවනේ. එතකොට හෙට දානෙට වඩිනව රහතන් වහන්සේලා. එහෙම. ගුණෝතුන් වහන්සේලා, මගපලලාභී උතුමන්. ඒ වගේම ওই දානෙට දුස්සීල අයත් එනවා. එහෙම. සිල්ලතුන් වගේම දුස්සීල අයත් එනවායි කියලා ඇතවිට නම් වශයෙන් හෙළිදරව් කරනවා. අසවල් කෙනා සිල්වතා, අසවල් කෙනා දුසිල්වතා කියලා. එහෙම ස්වාමීනි. හැබැයි ස්වාමීන් වහන්සේ මේ වේසාලික උග්ග සිරිතුමාගේ තියෙන ගුණය තමයි ඒ දන්පැන් පුදන වෙලාවට සිල්වත් දුසිල්වත් බලලා මූණ බලන් යන්නේ නැහැ. එහෙම. දැන් දෙවිවරු හෙළිදරව් කරනවා. අසවල් කෙනා තමයි සැබෑම සිල්වතා, ගුණවතා. හරියට හරි. අසවල් කෙනාට සිල් නැහැ කියලා දෙවිවරු විසින් හඳුනලා දෙද්දිත් එහෙම ස්වාමීන් වහන්සේ. සිටුතුමාගේ තියෙන ගුණවත්කම තමයි සිල් දුසිල්කන් නොසොයා මූණ නොබලා අන් අයට සමසිතින් සමමිතින් දාන දෙනවා කියනවා. එහෙම ස්වාමීන්. බුදුරජාණන් දේශනා කරනවා මේක ඒ ගෘහපතියා තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. එහෙම ස්වාමීන්. දන්පැන් පිදීමේදී සිල්වත් දුසිල්වත්කන් නොසොයා සමසිතින් සමමිතින් දානේ දීම. එහෙම ස්වාමීන්. හරි ආශ්චර්යයි නේ ස්වාමීන්. එහෙම ස්වාමීන්. එතකොට එතෙන්දි පැහැදිලි වෙන්නේ දෙවියන් සතු ඥානය සහ මිනිස්සුක සතු ඥානය නේ ස්වාමීන්. එහෙමයි. දෙවියෙක සතු ඥානය සහ මිනිස්සුක සතු ඥානය දැන් දිව්‍යදේවතාවකේ දිවි ලෝකයට නැගගෙන මාර්ගඵල නොලබා දිවි ලෝකයටපත් උනේ යම්කිසි මාන්නයක් නිසානේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. යම්කිසි මැනගත් කමක් නිසානේ. එතකොට මේ කියන සිටුතුමා තුල කොච්චර ඥානයක් තිබුණාද? එතකොට ඒ ඥානේ තමයි මාන්නෙන් තොරවීම නේ ස්වාමීන් වහන්සේ. එතකොට සීල් ගුණ පවා ඒ තින්දි මැනීමක් සිද්ධ කළේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අනාගාමි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකෙක්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අස්මිමානෙ විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පින්නුතුනි දැන් අපි ඒ තෙන්දිත් කල්පනා කරන්නේ සාමාන්‍යයෙන් මාන්නය කියලා කියන එක දුරු වෙන්නේ ඒ විදිහට අනාගාමි මාර්ගඥානයෙන්ම කියලානේ.
නේ සම්නස. එතකොට ඊට කලින් පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගැනීමේදී මානය කියලා කියන එක අඩු කරගෙන අයි විදිහට ෂය කරගෙන අඩු කරගෙන යන ගමනක් නේ සම්නස. එහෙමයි. එහෙමනේ අයි විදිහට සාමාන්‍ය ස්වභාවය නේ සම්. එහෙම. ඒ නිසා පාරමී ධර්මයන් සම්පූර්ණ පාරමී ධර්මයක් හැටියට මේ දානය පරිත්‍යාගයේ පුරුදු පුහුණු කරන කෙනාට ඔය කියන ස්වභාවයන් තියෙන්න ඕනේ, අවබෝධය තියෙන්න ඕනේ. මොකද්ද? තණ්හාව දුරු කරගන්නට ඕනේ, දෘෂ්ටිය දුරු කරගන්නට ඕනේ. එතකොට මේ දෘෂ්ටිය දැන් කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලා කියනකොට විශේෂයෙන්ම කර්මී පිළිබඳව තියෙන දෘෂ්ටිය නේ සමනස. දැන් කර්මයට අදාළයිනේ ලෞකිකත්වය කියලා කියන එක. එකනේ ලෝකෝත් ඒකනේ ලෞකික සම්මාදිට්ටි වෙන්නේ. එහෙමයි. ලෞකික සම්මාදිට්ටි වෙන්නේ. ඒතර මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීමට අවශ්‍ය කරන්නේ මොනවද? දිව්‍ය ආත්මභාවයක් ලබා ගන්නට අවශ්‍ය කරන්නේ මොනවද? ඒ මනුෂ්‍ය ජීවිතයේ යම් යම් සම්පත් ළඟා කර ගන්නට උපකාර වෙන ඒ දානයන්, ඒ පරිත්‍යාගයන් සිද්ධ කළාම ඊට අනුරූපව ලැබෙන ආනිසංස. නේ සමනස. දැන් අපි හිතමුකෝ ආහාර දන් දුන්නා වෙනම ආනිසංසයක්, ඇඳුම් පැළඳුම් දුන්නා වෙනම ආනිසංසයක්, ඒ විදිහට ආලෝකයේ පහන් දැල්ලුවාම වෙනම ආනිසංසයක්, සුවඳ දුම් පූජා වෙනම ආනිසංසයක්. එහෙමයි. ඒ වගේම උනොයික් විදිහට යාන දන් දුන්නා වෙනම ආනිසංසයක්. මේ විදිහට ආනිසංස ගැන කල්පනා කරලා බැලුවාම ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මට උදේ කල්පනාවෙත් මේ අද දවසේ උදේ කල්පනා වෙච්ච දෙයක් තමයි ගොඩාක් වෙලාවට මේ හැමෝම කල්පනා කරන්නේ මේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන ගොඩක් අය ඒ විදිහට ලෙඩුන්ට උපස්ථාන කරනවානේ, රෝගීන්ට උපස්ථාන කිරීම කරනවානේ. ඒ වගේම අපි ඖෂධ පූජාවන් සිද්ධ කරනවා, ඒ වගේම ලෙඩුන්ට උපස්ථාන සිද්ධ කරනවා, මේ විදිහේ කටයුතු සිද්ධ කරනවානේ. එහෙමයි. සමහර වෙලාවට අනවබෝධයෙන් කරන දෙයක් තමයි දැන් අර රෝගී තත්ත්වයන් කියලා කියනේම සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ ලොකු ලොකු රෝග හැටියට. දැන් අපි හිතමු සෙම හෙම්බිරිසාව වගේ ලෙඩටත් අමතරව ඊට වඩා එහාට ගිය ලොකු ලොකු රෝග පීඩාවන් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ පීඩාවන් පිළිබඳව විතරයි සාමාන්‍යයෙන් රෝග හැටියට කල්පනා කරන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ස්වාමීන් වහන්සේ සීත උෂ්ණ කියලා කියන එකත් රෝගයක් කියලා. එහෙමයි. නේද? jigaccha pipasa badaginna pipasaya. jigaccha එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට බඩගින්න පිපාසය දුකක්. ඒ වගේම තමයි ඒ විදිහට මූත්‍රා සිද්ධ කිරීමට, වැසිකිලි කැසිකිලි යෑමට පවා ඒ විදිහට සිද්ධ වෙන්නේ, සිද්ධ වීම යම් කිසි රෝගයක්. එහෙමයි. එහෙමනි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. ඇස එහෙම ගන්නකොට දැන් සම්බුද්ධ දැන් සම්බුදු ඇසට අනුව, සම්බුදු අවබෝධයට අනුව මුළු ජීවිතේම ලෙඩ ගොඩක් ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට දැන් කෙනෙකුට දැන් රෝගයේ කෙනෙකුට රෝගියෙකුට උපස්ථාන කරනවා, එහෙම නැත්නම් රෝගියෙකුට පිහිට වෙනවා නම් අපි හිතමු අර වැසිකිලි කැසිකිලි පවා හදන එක ස්වාමීන් වහන්සේ. ඒවා හදන එක පවා එතකොට රෝග නිරෝගීකම උදා කරගන්නට මහා පින්කමක්. ඔව් එහෙම බලද්දි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් සමහර අය වැසිකිලි කැසිකිලි අපිරිසිදු වෙනවා කියලා ඒවට ඉබ්බෝ දාලා වහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම තියෙන්නේ. සාමාන්‍යයෙන් නිවසක ගත්තාම ඒ වගේම පොදු තැනක ගත්තාම ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් පොදු තැනක මේවා අපිරිසිදු වෙයි කියලා ඒවා වහලා දාලා තියෙන්නේ. ඇතැම් තැන්වල නම් ස්වාමීන් වහන්සේ අර මිනිස්සු පරිහරණය කරන්න නොදන්න කම නිසාත් එහෙමයි. ඇතැම් අය එහෙම කරන අවස්ථාවල් තියෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඇතැම් තැනක ඒක කරන එක සාධාරණයි. එහෙම ස්වාමීන් වහන්සේ. ඇතැම් තැනක ඒක හිතාමතාම මේ අසාධාරණ විදිහටම කරලා තියෙනවා. ඕකේද මට මතක් වුණේ ස්වාමීන් වහන්සේගෙත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. අවසර මතකයි මම කියනකොටම. එහෙම ස්වාමීන් වහන්. ස්වාමීන් වහන්සේ අපි රජගහ නුවර ඉඳලා නාලන්ද පැත්තට යනකොට එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ කරන සේවාව එහෙම ස්වාමීන්. ඇතැම් විට අපිට එහෙම මේ වචනයෙන් කියන්නට බෑ ඒ පරිසරයට ගියාට පස්සේ. එහෙම ස්වාමීන්. අන්ස අපි දන්නවා හැම බොහෝ දෙනෙක් මේ වෙනකොට දඹදිව චාරිකාවේ යෙදිලා තියෙනවා. එහෙම ස්වාමීන්. දඹදිව චාරිකාව යනකොට අපිට මූණ දෙන්න තියෙන දුෂ්කර කටුකම අධ්‍යක්ීම තමයි වැසිකිලි කෙසිකිලි යාමේ ප්‍රශ්නේ. නවාතැන් වලින් එළියට බැස්සට පස්සේ. එහෙමයි. ඇතැම් විට කිලෝමීටර් 5600-700 ස්වාමීන් ගමන යෙදෙන්නේ. එහෙමයි. එතකොට අපි පිරිසිදු වැසිකිලියක් හොයන්නට කොච්චර මේ යත්න දරනවාද? ඇතැම් විට ඒත් ලැබෙන්නේ නැහැ. එහෙමයි. දැන් එහෙට ගියාට පස්සේ අපේ වන්දනා නඩවල අයපවා ස්වාමීන් වහන්සේ එලිපහලියට තමයි වැසිකිලි කෙසිකිලි කරන්නට වෙන්නේ. එහෙමයි ස්වාමීන්. මොකද ඊට අනුකූලව අනුගත වෙන්නට වෙනවා පහසුකම් නැති නිසා. එහෙම. දැන් අපේ රටේ නම් ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් වෙන්නෙම නැති තරම්. එහෙම. වෙන්නෙම නැති තරම්.
එතකොට දැන් අර ස්වාමින් වහන්සේ විජිත ස්වාමින් වහන්සේ ඒ විජිත ස්වාමින් වහන්සේ වෙනමම වැසිකිලි පද්ධතියක් හදලා තියෙනවා ස්වාමීන් වහන්සේ. වැසිකිලි මම හිතන්නේ 100කට ආසන්න ප්‍රමාණය. එහෙම ස්වාමීන් වහන්සේ. මට මතක නැහැ ගාන. එහෙම. ඉතාලම හොඳින් පිරිසිදු කරලා. එහෙම. හොඳට සනීප ආරක්ෂාව සහිතව උන්වහන්සේ විස්තර කියන්නේ දැන් මෙහෙට එන අයට සුවසේ මම බැලුවා හොයලා බැලුවා මේ මොකද්ද අවශ්‍යතාවය? මොකද්ද මම කරන්න ඕනේ? තවත් පන්සලක් හදනවද? එහෙම ස්වාමීන් වහන්සේ. එමන්ද මිනිසුන්ගේ සනීප ආරක්ෂාව පිණිස කටයුතු කරනවාද කියලා උන්වහන්සේ ඇමරිකාවේ ඉඳලා උන්වහන්සේ ඒ දේශනවලදී අපිට කියනවා. ඇමරිකාවේ මට සැප විඳලා ඉන්නට පුළුවන්කම තීද්දි මම මේ දඹදිව තලයට ආවේ. මේක බුදුන්ගේ දේශය. මිනිස්සු දඹදිව වන්දනා වෙන්නේ මේ සතර ස්ථාන හිත පහදවාගෙන වඳින්නයි. ඒ අතර මිනිස්සු මේ විඳින පීඩාව මම දැක්කා. ඒක නිසා තමයි මම මේ ඉඩමක් අරගෙන මේ ස්ථානයේ මේ දැන් මේ විදිහට කරගෙන යන්නේ කියලා වැසිකිලි කැසිකිලි ටික ඒ විදිහට මෙහෙම කළා මිනිස්සුන්ට ඒ පහසුකම් ලැබලා දීලා උන්වහන්සේ අපිට දේවතුරෙකුත් දෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එවැනි ස්වාමීන් වහන්සේලාට අපි ආදර උපකාර කිරීම මේ ප්‍රඥා ගෝචරයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඉතින් මේවා ස්වාමීන් වහන්සේ තියෙන්නේ ඇත්තටම අපිරිසිදු වෙන්නේ තමයි මේවා තියෙන්නේ. එහෙමයි. නේ ස්වාමීන්. එහෙමයි. අපිරිසිදු වෙනවා. මොකද මේ පිරිසුදු දෙයක් බහැර කරනව නෙමෙයිනේ. පිරිසුදු දෙයක් බහැර කරනව නෙවෙයි ස්වාමීන් වහන්සේ. නමුත් එය පිරිසුදු කිරීම ඒ අපිරිසුදු කරන කෙනාගේම වගකීම යුතුයකම තවත් කෙනෙකුට මේ විදිහට පිරිසුදු තැබීම. ඉතින් ඒ වගේම තමයි ඒවා පරිහරණය කිරීමේදී වැදගත්. හැබැයි කල්පනා කරන්නට උන කොච්චර පිරිසුදුද ඒවා අපිරිසුදු වෙනවා නේ සම්මත. එතකොට දැන් ඒ අපේ විජි ස්වාමීන් වහන්සේ නම් ඒ අපිරිසුදු වෙන්න දෙන්නෙම නැහැ. කීප දෙනෙක් යොදලා ඉන්නවා ඒවා පිරිසුදු කරන්න නේ සම්මත. අන්න ඒ වගේ ඒ නිසා ඒවා වහලා දාලා ඒ විදිහට ඉබ්බෝ දාලා වහලා ලොක් කරලා තියලා තියෙන එකම නෙවෙයි. ඇත්තටම ඒව පරිහරණය කළොත් තමයි පින් සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒකත් කල්පනාවට ගන්න ඕනේ. එහෙම තමයි වහලා දැව. අට මහ කුසල් වලත් වච්ච කුටි පූජාව තියෙනවනේ ස්වාමීන් වහන්සේ. මහා පිනක් හැටියට ගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ අට මහ කුසල් වලට ගන්නේ පින්කමක් මේක. අට මහ පින් වලට අයිති එකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එවැනි පරිත්‍යාගයන්. එවැනි පරිත්‍යාගයන් එවැනි ඒ විදිහට චාගානුස්සති පිළිබඳ කල්පනා කරලා බැලුවාම ඒ වගේ එවැනි පරිත්‍යාගයන් පවා සිද්ධ කළාම මහා ආනිසංශ ගෙනදෙන ඒ විදිහට පින්කම් වලට ගැනෙනවා. නිරෝගී සම්පත්තිය දීර්ඝා සම්පත්තිය උදා කරගන්නට එය මහා පිටුවහලක් බවට පත් වෙනවා කියලා කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ඒ වගේම සීත උෂ්ණ දෙක ස්වාමීන් වහන්සේ ගත්තාම එහෙමයි. දැන් සීත උෂ්ණ දෙක සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ එච්චරම නේද? එතකොට කෙනෙකුට ගොඩාක් රස්නේ නම් ඒ වගේම උණුසුම පවතිනවා නම් ඒ පුද්ගලයාගේ දාහය ඒ වගේම විශේෂයෙන්ම ඒ උණුසුම නිසා වන පීඩාව දුරු කරගන්නට යම් කිසි විදිහකින් ඒ විදිහට පවන් සැලීමක් කරනවා නම් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ හා සම්බන්ධව යම් කිසි පහසුවක් සලසනවා නම් ඒක ඊටාම වටිනා කාරණයක්. ඒ වගේම කෙනෙකුට සීතල අධික නම් සීතල ප්‍රදේශවල ජීවත් වෙනකොට සීතල අධික නම් ඒ විදිහට ඒ වගේම උෂ්ණ පළාතක ජීවත් වෙන කෙනෙකුට උනස් ස්වාමීන් වහන්සේ සීත නිසා ඇතිවන රෝග පීඩාවන් තියෙනවා. එහෙමයි. සෝ එහෙම රෝග පීඩාවන් තියෙනවා. එතකොට යාට මේ වඩ වඩාත් ඒ විදිහට උණුසුම අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ උණුසුම සැලසීමට අවශ්‍ය කරන යම් කිසි පහසුවක් සලසනවා නම් ඒවා පවා මහා පිනක් හැටියටයි මහා පරිත්‍යාගයක් හැටියටයි අපේ ලෞතර බුදුරජාන්සේ දේශනා කොට වදාළේ. අර පාරමී කියලා කියන වචනය තුල තියෙනවා තවත් ඉතා වැදගත් වචනයක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් තණ්හා දිට්ටි මාන අනුපහතා කරුණෝපාය කරුණෝපාය කෝසල්ල පරිගහිතා. එතකොට ඒ විදිහට උපාය කෞශල්‍ය කියලා කියන එක එතන තියෙනවා. හරිම වැදගත් උපාය කෞශල්‍ය කියලා කියන එක. එහෙමයි. එතකොට තණ්හාව දුරු කරගන්නට මානෙ දුරු කරගන්නට දෘෂ්ටි දුරු කරගන්නට උපාය කෞශල්‍ය වෙන්නට ඕනේ. එතකොට ඒ උපාය කෞශල්‍ය කියලා එක තමයි මෙතන කුසලයේ හැටියට දක්වලා තියෙන්නේ. සෙකින් දැන් මට හිතෙන්නේ දැන් උපාය කෞශල්‍ය කියලා කියන්නේ දැන් අපිට යමක් දෙන්න හදනකොට හිත ඇතුලෙන් අදිනවා. එහෙම සම්ම. අපරාධයක්. එහෙම නැත්නම් මම වෙන කෙනෙකුට දෙනවා. එහෙම සම්ම. එහෙම නැත්නම් මම වෙන වෙලාවක දෙනවා. දැමම දීලා කොහොමද වගේ අදහස් එන්න පුළුවන් නේ සම්ම. එහෙම සම්ම. එතකොට ඒ දෘෂ්ටියට ඒ සිතිවිල්ලට ප්‍රතිවිරුද්ධව අර උපාය කෞශල්‍ය එහෙම අර තැනට සුදුසු නුවණ භාවිතා කරලා ඒ මසුරුකම දුරු කිරීමද ස්වාමිනස්ස එතකොට උපාය කෞශල්‍ය කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ ගොඩාක් අපි උගත් ඇයි කියලා කියන සමාජයේ තුනත් එහෙමයි. උගත් කියලා කියන්නේ ඔය සාමාන්‍යයෙන් විෂය කරුණු වලින් ඒ වගේ උගත් අය ගොඩක් වෙලාවට ඉන්නවා අර සිල්වා පිරිසක් ළඟට යන්නේ නැහැ.
ඒවගේ ගුණවත් පිරිස ආශ්‍රය කරන්නේ සමහරල්ට පන්සලකට යන්නේ නෑ. ඒකට හේතුව තමයි අර කරන ඒ ජීවිතය පුරුදු කරගෙන තියෙන අකුසල් ටික කරන්න බෑ එතෙන්ට ගියහම. සමහර ජීවිතේ එහෙම තියෙනවා සම්නස්. එහෙමයි. ජීවිත කාලෙම සමහරලාට මේ පන්සලකට ගිහිල්ලා නෑ. ඒකට හේතුව තමයි එයා කරන දුස්සීල වැඩ ටික අර ඒ සමාජයට ගියහම කරන්න බෑ. එහෙමයි. එතකොට එතන මහා එතකොට තියෙන එතන තියෙන උපාය කෞශල්‍යයේ හීනත්වය බලන්න සම්නස්. නේද? එහෙමයි. උපාය කෞශල්‍යයේ තියෙන හීනත්වය, දීනත්වය කොච්චරද? ඉතින් ඒ නිසා උපාය කෞශල්‍ය වෙන්නට ඕනේ. දැන් කෙනෙකුට අපි හිතමු සිල්වත් තමන් සිල්වත් භාවයට පත් වෙන්නට ඕන නම් ඒද තමන්ටම තේරෙනවා නම් තමන් යම්කිසි සීලයක් තමන්ගේ අතින් කඩ වෙනවා කියලා දැන තේරුම්ගෙන අරගෙන තියෙනවා නම් ඒ සිල්වත් පිරිසක් ආශ්‍රය කරන්නට ඕන. එහෙමයි. තමන් ඉදිරි දුස්සීලව හිටියත් සිල්වත් පිරිසක නිතරම සිල්වත් පිරිසක් ළඟට ගියාම ඒ අයත් එක්ක කතා බහ කළාම ඒ සිල්වත් භාවයේ තියෙන වටිනාකම දැනගන්න පුළුවන් වෙන්නේ ඒ ආශ්‍රයේ සිටියාම. එහෙමයි. නේ සොන්නස. එහෙමයි. ඒතර සමහර දේවල් තියෙනවා අර ඒක තමයි උපාය කෞශල්‍ය කියලා කියන්නේ. ඒ පරිසරයට යෑම තුළ ඒ පරිසරයේ ආශ්‍රය නිශ්‍රය කිරීම තුළ තමයි තමන්ගේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. එහෙමයි. නේ සොන්නස. එහෙමයි. ඒක තමයි උපාය කෞශල්‍ය කියලා කියන්නේ සොන්නස. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ අර අපි හිතමු දෙමාපියන් දරුවන් උපාය ශීලීව යම්කිසි ගුණාංග දියුණු කරන්නේ ස්වාමිනාසේ. වැඩි අඩුපාඩුකම් දුරු කරගෙන නේද? වැඩි දරුවන්ගේ තියෙන අඩුපාඩුකම් දඩබ්බරකම් හිතුවක්කාරකම් මේවා ජීවිතය තුළින් නැති කරන්න විශේෂයෙන් යම්කිසි ඒ විදිහට උසස් ගුණාංග තියෙන අය ළඟට ගිහිල්ලා ඒ පරිසරයන් තුළ ජීවත් කරවනවා. නේද? දැන් උපාය නොදන්න අය නේද අපාය වැටෙන්නේ. එහෙම ස්වාමිනාසේ. ඒ නිසා අන්නේ ඒ කාරණියත් වටහාගෙන තේරුම් අරගෙන මේ ත්‍යාගයේ තියෙන වටිනාකම දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින් විශේෂයෙන්ම ත්‍යාගය තුළින් ලබන උතුම්ම ප්‍රතිලාභය වන මාර්ගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නටත් මේ ධර්ම කොටාසයන් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. සදහවත්නි ලබන අඟහරුවාදා 30 වෙනිදා උතුම් සමාජ සත්කාරක වැඩසටහන ඓතිහාසික රහතුන්ගේ පින්බිම වන සිතුල්පව්ව පුදබිමේදී සිදු කරන්නට සංවිධායක බෞතුන් සියලු කටයුතු මේ වෙනකොටත් ලහිලහියේ සම්පාදනය කරමින් සිටින කාලවකවානුව. ඒ වගේම තවත් විශේෂ දැනුවත් කිරීමක් කරන්නට ඕනේ. අද සවස 5ට ශ්‍රී සම්බෝධි තරුණ බෞද්ධ සංගමයේ මාස්කව පවත්වන දෙවන වැඩසටහන පැවැත්වෙන පූජනීය නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා පරිදි පූජනීය නායක ස්වාමින් වහන්සේෙහිදී තරුණ දරුවන්ට ධර්මයේ ගැඹුරු තැන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණයන්ගේ සිත සමාධිගත කරගන්න ආකාරයට උන්වහන්සේ සමත විදසුන් භාවනා වැඩිීමේ ආනිසංස සහ ඒ පිළිබඳ උපදෙස් දීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. අද සවස ශ්‍රී සම්බුද්ධ තරුණ බෞද්ධ සංගමේ මාසික දෙවන වැඩසටහනට සම්බන්ධ වුණොත් ඔබට ඒ පිළිබඳව හොඳ ආකාරව දැන කියා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දවසේදීත් මේ විවේකී සෙනසුරාදා දවසේදී අපි සමුග අරගෙන යනවා නැවතත් මෙවැනිම සජීවි වැඩසටහනකින් ඔබව සම්බන්ධ කරගන්න අත්තේ එතකන් රැඳී සිටින්නේ අදත් අපිට වැඩසටහනට වැඩමව අව달 පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රිනිකායක පූජනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයටත් අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපද්‍යයන් වහන්සේලාටත් අපි නමස්කාර කරනවා. උන්වහන්සේලාට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපිව නරඹපු ශ්‍රවණය කරපු ගුවන්විදුලි ශ්‍රාවකයන්ට රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට ඒ වගේම බෞද්ධ අබෞද්ධ සෑම සිළු දෙනාටත් නිෂ්පාදන කණ්ඩායමේ සෑම සිළු සහෘදයන්ටත් ස්පින් සිදු වේවා. ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගන්නට මේ හැම පිනක්ම හේතු වාසනා වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතං සුලබතේ පඤ්ඤං සතියේ සෑම සඳුදාවකම බදාදාවකම සහ සෙනසුරාදාවකම උදෑසන 9:00